හැම කෙනෙක්වම සාදරයෙන් පිළිගන්නවා Techies Geek Academy YouTube channel එකට. ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ Techies Geek Academy කියන channel එකේ මම දිගටම කතා කරන්නේ editing videos ගැන විතරයි. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අනිත් main channel එකත් description එකේ දාලා තිනවා ඔයාලට පුළුවන් ඒ channel එකටත් ගිහිලා join වෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා හරියටම සිංහල ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන Pixel Lab app එකට කොහොමද අපි මේක ඇඩ් කරගන්නේ කියලා. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේකට ඔයාලා මුලින්ම කරන්න ඕනි Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා Pixel Lab කියලා මේ එහා පැත්තෙන් වැටෙනවා වගේ සර්ච් කරගන්න. එහෙම සර්ච් කරලා මේ app එක නැති කට්ටිය විතරක් මේක ඔයාගේ phone එකට install කරගන්න. මේක install කරගත්තට පස්සේ මම දැන් ඔයාලට මුලින්ම කියලා දෙන්නම් කොහොමද අපි හරියටම සිංහල font එකක් download කරගන්නේ කියලා. මේකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතනින් අයින් වෙන්න. එහෙම අයින් වුණාට පස්සේ දැන් ඔයා ඔයාගේ phone එකේ Google Chrome app එක open කරගන්න. මේ විදිහට ඔයාලා Google Chrome app එක open කරගත්තට පස්සේ මම මේ එහා පැත්තෙන් දානවා වගේ ඔයාලා මෙන්න මෙතන search කරගන්න. මෙන්න මේ වගේ UN Sinhala fonts download කියලා. මෙන්න මේ විදිහට type කරගෙන ඔයාලා මේක search කරගන්න. එහෙම search කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති මෙන්න මේ වගේ ලක්දිව කියලා එකක්. එතන තියෙනවා download new Sinhala Unicode fonts කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් ඇවිත් තියෙන ෆොන්ට්ස් කීපයක්ම මෙන්න මේ වගේ සිංහල ෆොන්ට්ස් ඔයාලට මම එකක් ඩවුන්ලෝඩ් කරන්න හැටි කියලා දෙන්නම් ඔයා ඊට පස්සේ මෙතන තියෙන සේරම ටික ඩවුන්ලෝඩ් කරගෙන මම කියලා දෙන විදිහට Pixel Lab app එකට දාගන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතනින් එක ෆොන්ට් එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ UN Samantha කියලා එකක් අන්න එතන ඉස්සරහා තියෙනවා ඩවුන්ලෝඩ් කියලා එකක් ඔයාලා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. ඊතර තිබ්බ ඩවුන්ලෝඩ් කියන එක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොන්ට් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. එහෙම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ ටික සේරම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න මම මෙතනින් අයින් වෙනවා. මෙහෙම අයින් වුණාට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාගේ Pixel Lab app එක ඕපන් කරගන්න එක. මෙහෙම Pixel Lab app එක ඔයාලා ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ A අකුරක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට යද්දී මෙතන ඇති ෆොන්ට් කියලා මෙන්න මේ වගේ එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ වගේ My Fonts කියලා එකක්. ඔයාලා මෙන්න මේ My Fonts කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙතනින් ඇවිත් ඇති ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක අයිකන් එකක් එක්ක ප්ලස් මාක් එකක්. මෙන්න මේ ප්ලස් මාක් එක උඩ එකපාරක් මෙහෙම ටච් කරගන්න. මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලා මේක Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එකක් හින්දා මෙතන තියෙන මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එක උඩ එකපාරක් දෙන්න. එතන තිබ්බ ඩවුන්ලෝඩ් කියන එක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට මෙතන යටට යනවා. යටට යද්දි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර මම ඩවුන්ලෝඩ් කරගත්ත UN Samantha කියන එක මෙන්න මෙතන තියෙනවා. මම ඒක උඩ එකපාරක් මෙන්න මෙහෙම ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ විදිහට Add Directory කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ UN Samantha කියන ෆොන්ට් එක මේකට ඇඩ් වෙලා තියෙනවා. මම දැන් මෙන්න මේ විදිහට ඒක උඩ එකපාරක් ටච් කරගන්නවා. එහෙම ටච් කරලා මෙතන තියෙන මෙන්න මේ OK කියන එක දෙනවා. එතන තිබ්බ OK කියන එක දුන්නට පස්සේ දැන් ඔයාලට මෙන්න මේ විදිහට පුළුවන් ඒ ෆොන්ට් එකෙන් අකුරු ටයිප් කරගන්න. මම දැන් මෙන්න මෙතන මේ විදිහට සිංහලෙන් ටයිප් කරලා පෙන්නන්නම්. ඒ ෆොන්ට් එකෙන් මෙන්න මේ විදිහට Pixel Lab app එකේ ඔයාට ඕනිම විදිහකට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ඇඩ් කරගත්ත Samantha කියන ෆොන්ට් එක ඇඩ් කරගන්නවා වගේම තමයි ඉතුරු හැම ෆොන්ට් එකක්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරගන්නේ. මෙන්න මේ ෆොන්ට් එක දැන් ඔයාගේ ඇප් එකේ දිගටම තියෙනවා.